මෙම කාලසීමා තුළ අමාත්‍යංශ සඳහා වාහන දිගින අදාතුරතුරු ඇමුණු එකෙහි දක්වා ඇත. ගරුමන්තුමා දීර්ඝ මේකක් තියෙන්නේ මග සභාගත කරන්න. ඔබතුමාට මේ සංඛ්‍යාව කියන්නේ කොයි එක? එකතුවක් ඇතිනේ මොකක් හරි ඉලක්කම? වාහනවලද? වාහන මම දෙන්න එක. ඊළඟ අයන්නේ දෙක අදාතුරතුරතුරු ඇමුණු එකෙහි ඒ දක්වා ඇත. එක එක් වාහනේ වර්ගය හා මිල කවරේද? අයන තුනේ වාහන සඳහා අදාතුරතුරු ඇමුණු එකෙහි. මේකේ තියෙනවා ගරුමන්තුමනි වාහනවල මුළු එකතුව බිලියන 2.8ක් දක්වා ලක්ෂ 28000ක වාහන aran තියෙනවා යහපාලන ආණ්ඩු කාලේ. ඒවා තියෙනවා ලෑන්ඩ් ක්‍රූසර් බෙන්ස් වාහන ගණනාවක් තියෙනවා. දීර්ඝ උත්තරයක්. ඒක සභාගත කරන්න ගරු ඇමතුමා හැමනම් ඔබතුමාට අතුරු ප්‍රශ්නක් තියෙනවද? යව කියන්න මොනවද ඔබතුමා? වාහන සංඛ්‍යාව. ඔව්. වාහනවල එකින් එක අවුරුද්ද මිල ඩියුටි ජාතිය හැමදේම තියෙනවා. දීර්ඝ මේ විස්තරයක් ගරු මන්තුමා ලක්ෂ 28000ක වාහන රන් තියෙනවා. කැබිනට් ඇමතිතුමන්ට බිලියන 1.6ක ලක්ෂ 16000ක රන් තියෙනවා. ස්ටේට් මිනිස්ටර් රාජ්‍ය ඇමතිතුමන්ට අරන් තියෙනවා මිලියන 652ක. නියෝජ්‍ය ඇමතිතුමන්ට අරන් තියෙනවා මිලියන 564ක. ලක්ෂ 28000ක් පැනලා වාහන අරගෙන තියෙනවා මිල වශයෙන්. හොඳයි. මේ මට ඕනේ ඉතින් එකින් එක කියවන්න පුළුවන් මේක දීර්ඝ ලාවක් අරන් කියෙව්වත් කම නෑ ඇමතිතුමා නේද? රට දැනගන්නත් ඕනේ මොකද අඩු ගන්න ඉස්සරහටවත් ඔය පාලනය වෙන්න අපි මේ වෙලාව වරන් කියමු පාර්ලිමේන්තු වේලාවට වඩා වැඩගත් වෙනවා මත රටේ මිනිසුන්ගේ මුදල් ඉතුරු කරගන්න එක. ශ්‍රී සංක 51 ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අනුමත දිනය 2017/1/30 ප්‍රතිපාදන මිලියන 43යි ලෑන්ඩ් ක්‍රූසර් VTJ-200R මිල මිලියන 39.52යි. විද්‍යා තාක්ෂණ පරීක්ෂණ අමාත්‍ය මණ්ඩල සමාජික නොවන වාහන වර්ගය බෙන්ස් S300 මිල මිලියන 41යි. ආයතන ටොයෝටා ලෑන්ඩ් ක්‍රූසර් එකක් මිලියන 39.37යි. ඊළඟ තියෙනවා විශේෂ ප්‍රදේශ සංවර්ධන අමාත්‍ය මණ්ඩලයේ බදු එක්ක එක තියෙනවා මිලියන ටොයෝටා ලෑන්ඩ් ක්‍රූසර් එකයි මිලියන 32.2යි. ඊළඟට තියෙනවා විශේෂ ඒ පළවෙනි එක විශේෂ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යයට තියෙනවා ලෑන්ඩ් ක්‍රූසර් VTJ-200R මිලියන 39යි. එම අමාත්‍යංශයටම BMWR රථය මිලියන 39.9යි. ඊළඟට මුදල් අමාත්‍යංශයට තියෙනවා Mercedes රථයක් මිලියන 33යි. ආරක්ෂක අමාත්‍යංශයට දීලා තියෙනවා වෙඩි නොවදින වාහන දෙකක් 2016 මිලියන 151යි. මේකේ ඔයක මිලියන 151යි. 2017 4.4 Mercedes Benz van මිලියන 8.6යි. 2017 6.5 Range Rover Jeep මිලියන 23.89යි. 2017 6.16 Lexus car මිලියන 12.46යි. 2017 6.16 ලෑන්ඩ් ක්‍රූසර් මිලියන 9.52යි. 2019 3.12 BMW X5 මිලියන 104යි. මිලියන 104යි. ඔව් ආරක්ෂක අමාත්‍යංශයට. මේක මට පේන්නේ ඩියුටි නැතුව. මේ ආරක්ෂක අමාත්‍යංශ කියන්නේ ඩියුටි නැති ඒවා. ඩියුටි නැතුව. ඩියුටි වේව්ඩ්. ඊළඟට 2019 5.8 අරන් තියෙන වොල්වෝ එකක් ඩියුටි ෆ්‍රී මිලියන 18යි 1,83,00,000 එක. ඊට පස්සේ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු 2019/21 Audi Q7 මිලියන 20යි. 2016/5 Toyota Land Cruiser V8 මිලියන 42යි. Toyota Hilux ඒ දිනේටම මිලියන 8.5යි. තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු Range Rover Sport Petrol 40 මිලියන 42යි. Range Rover Sport ඩීසල් එකකුත් තරම් තියෙනවා. ඒක මිලියන 40 ඒකත් මිලියන 42ක්. ඔව් වාහන දෙකක් Petrol එකයි. අධිකරණ හා බන්දනාගාර ප්‍රතිසංස්කරණ 2006/5/17 2016 BMW car 740LE මිලියන 39යි. Toyota Land Cruiser මිලියන 40යි. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය
දෙදස් දහතේ දෙවනි මසේ නව වෙන්න දින. ටොයට ලෑන්කරස මිලියන තිස්නමයයි දසම හයයි නමයයි. ටොයට ලෑන්කරස V8 මිලියන තිස්නමයයි දසම හයයි නමයයි. නියෝජ්‍යමතිරයාටයක එක නියෝජ්‍යමතිරයාට. විදේශ කටයුතු. දෙදස් දහතේ පස්සෙනි මාසේ තුන්වෙනි දින. මර්සඩිස් බෙන්ස් මිලියන 41යි දසම පහයි. විදේශ කටයුතු තව වහන කරන දින මර්සඩිස් බෙන්ස් මිලියන 43යි. මහමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ සැල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා මර්සඩිස් බෙන්ස් 350 මිලියන 16යි දසම 8යි. 2016 පස්වෙනි මාසේ 13 BMW කාර් එකේ මොඩල් එක නේද BMW කාර් එක කියලා කියන්නේ මිලියන 31යි දසම 9යි. එම අමාත්‍යංශයේ BMW 740L එකක් කරන් තියෙනවා මිලියන 40යි දසම 7යි 5යි. රාජ්‍යමතිරයට අරන් තියෙනවා එම අමාත්‍යංශයේ BMW 740L මිලියන 32යි දසම 6යි 9යි. රාජ්‍යමතිරයට අරන් තියෙනවා Toyota Land Cruiser එකක් 2010 තුන්වෙනි මාසේ 14 මිලියන 40යි දසම 9යි 1යි. ඊළඟ කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරි මාර්ග හා ධීවර ජල සම්පත් සංවර්ධන ඒක රාජ්‍යමතිරයට අරන් තියෙනවා Land Cruiser එකක් මිලියන 40යි දසම 9යි 1යි. ඒක නියෝජ්‍යමතිරයට අරන් තියෙනවා Land Cruiser එකක් මිලියන 40යි දසම 9යි 1යි. ඊට පස්සේ 2017 1.6 ඇමතිවරයාට අරන් තියෙනවා Land Cruiser V8 එකක් මිලියන 40යි දසම 2යි 2යි. ඇමතිතුමාට තව වාහනයක් අරන් තියෙනවා Land Cruiser V8 මිලියන 40යි දසම 2යි 2යි. විදුලි බල ශක්තිය හා ව්‍යාපාරක සංවර්ධන 2016 පස්වෙනි මාසේ 13 BMW Jeep රටේ මිලියන 32යි දසම 2යි 0.2යි. කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන 2016 හයවෙනි මාසේ 17 දින Mercedes Benz මිලියන 41යි Land Cruiser Jeep diesel මිලියන 42යි දසම 5යි 0.2. ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ එක රාජ්‍ය ඇමතිවරයාට අරන් තියෙනවා ප්‍රෙස්ටිජ් ඔටෝ හයිබ්‍රිඩ් කියලා. ප්‍රෙස්ටිජ් ඔටෝ BMW sorry කම්පැනි BMW මිලියන 32යි දසම 2යි 5යි. 2019 පස්වෙනි මාසේ 7 දින අරන් තියෙනවා තව එකක් Volvo එකක් XC90T TB මිලියන 38යි දසම 80යි. ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යයට Mercedes Benz S300 එක මිලියන 35යි. අධ්‍යාපන 2017 දෙවැනි මාසේ 3 දින අරන් තියෙනවා BMW කාර් රථය මිලියන 40යි දසම 7යි 0.2යි. ආපහු තව කාර්යයක් කරන් තියෙනවා රාජ්‍ය ඇමතිරයාට BMW කාර්යයක් මිලියන 39යි දසම 9යි 0.2. රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ 2016 පස්වෙනි මාසේ 31 දින Mercedes Benz Hybrid මිලියන 37යි දසම 4යි 7. 2016 4යි 27 එම අමාත්‍යංශයට මරන් තියෙනවා BMW X5 අමාත්‍යවරයාට මිලියන 31යි දසම 6යි 1යි. නියෝජ්‍යමනි දරන් තියෙනවා ඩිස්කවරියක් එම අමාත්‍යංශයේ මිලියන 28යි. වැවලි කර්මාන්ත 2017 දෙවැනි මාසේ 9 දින අරන් දින BMW කාර් 740L මිලියන 40යි දසම 4යි 1යි. කඳුරුවට නව ගම්මාන යටතල පහස හා ප්‍රජා සංවර්ධන 2016 පස්වෙනි මාසේ 11 දින අරන් තියෙනවා Toyota Land Cruiser V8 මිලියන 42යි. අර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමපකාර සංවර්ධන ඒ අරන් තියෙනවා 2017 දෙවැනි මාස දෙවැනි මාසේ 27 දින අරන් තියෙනවා Land Cruiser මිලියන 39යි ඩිස්කවරියක් අරන් තියෙනවා එදාම මිලියන 42යි දසම 6යි 6යි. ඊට ඉස්සෙල් අරන් තියෙනවා 2016 BMW කාර්යයක් මිලියන 35යි. 2016 හයවෙනි මාසේ 20 දින අරන් තියෙනවා රාජ්‍ය ඇමතිරයාට BMW කාර් රථයක් මිලියන 39යි දසම 2යි 8යි. 2016 11 වෙනි
මස විසිහතරනදි අරන්තියන නියෝජ ඇමතිවරයට ටොයට ලෑංකූසර් වීයට වට මිලියන හතලිස් තුනයි දසම හතරයි බින්දුව. අභ්‍යන්තර හා සෝදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන 2016 පස්වැනි මාසේ 18 වෙනිදා අවුඩි A8ක් අරන් තියෙනවා මිලියන 35යි. නියෝජ්‍ය ඇමතිරයට අරන් තියෙනවා අවුඩි Q7 එකක් මිලියන 28යි. 2016 6/16 රාජ්‍ය ඇමතිරයට අරන් තියෙනවා මර්සිඩිස් බෙන්ස් රථයක් මිලියන 35යි. ඉලන ඇමතිතුමාට ආපහු අරන් තියෙනවා 2016 අටවෙනි මාසේ මාස 3ට පස්සේ 16/5/18 ගන්නවා 16/8/8 ආපහු රේන්ජ් රෝවර් ස්පෝට් එකක් ගන්නවා මිලියන 42යි. ජාතික ඒකබද්ධ රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති හා හින්දු ආගමික කටයුතු 2017 තුන්වෙනි මාසේ 24 වෙනිදින අරන් තියෙනවා ලෑන්ඩ් ක්‍රූසර් V8 එකක් මිලියන 39.9යි. 2017 නවවෙනි මාසේ 11 වෙනිදින අරන් තියෙනවා රාජ්‍ය ඇමතිතුමාට ලෑන්ඩ් ක්‍රූසර් ජීප් රථයක් V8 එකක් නෑ සමානින්ද ලෑන්ඩ් රෝවර් එකක් මිලියන 43යි ලෑන්ඩ් රෝවර් රථය. 2018 හයවෙනි මාසේ 4 වෙනිදින අරන් තියෙනවා නියෝජ්‍ය ඇමතිතුමාට BMW කාර් රථයක් මිලියන 32.7යි. රාජ්‍ය ව්‍යවසාන කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන 2016 6/7 අරන් තියෙනවා මර්සිඩිස් බෙන්ස් රථයක් මිලියන 35යි. නියෝජ්‍ය ඇමතිතුමාට අරන් තියෙනවා ඒ දිනේම ලෑන්ඩ් ක්‍රූසර් ජීප් රථයක් මිලියන 39.7යි. සංචාරක සංවර්ධන වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු 2016 පස්වන මාස 12 වෙනිදින අරන් තියෙනවා BMW කාර් රථයක් රාජ්‍ය ඇමතිතුමාට මිලියන 31.38යි. 2017 1/26 අරන් තියෙනවා ඇමතිවරයාට ටොයටා ලෑන්ඩ් ක්‍රූසර් V8 එකක් මිලියන 39.78යි. මහවැලි සංවර්ධන හා පරිසර 2016 10 මාස 27 වෙනිදින අරන් තියෙනවා රාජ්‍ය ඇමතිවරයාට මර්සිඩිස් බෙන්ස් GLS 350 43 මිලියන 43යි. මහනගර හා බස්නාහිර සංවර්ධන 2016 7/26 අරන් තියෙනවා නියෝජ්‍ය ඇමතිවරයාට ටොයටා VDJ 200R ලෑන්ඩ් ක්‍රූසර් ජීප් රථය 42යි මිලියන 42.5යි. නගර සැලසුම් ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන 2016 අරන් තියෙනවා ඇමතිවරයාට ලෑන්ඩ් ක්‍රූසර් ජීප් රථයක් මිලියන 39.29යි. රාජ්‍ය ඇමතිවරයාට අරන් තියෙනවා එදා ඒ දිනේටම ඒත් ලෑන්ඩ් ක්‍රූසර් ජීප් රථයක් මිලියන 39.09යි. 2016 11/9 අරන් තියෙනවා රාජ්‍ය ඇමතිවරයාට තව වාහනයක් මර්සිඩිස් බෙන්ස් රථයක් මිලියන 35යි. වරායහා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන 2016 6/16 අරන් තියෙනවා ලෑන්ඩ් ක්‍රූසර් V8 එකක් මිලියන 40යි. නියෝජ්‍ය ඇමතිතුමාට අරන් තියෙනවා ලෑන්ඩ් ක්‍රූසර් ජීප් රථයක් මිලියන 40යි. විදුලි සංදේශ විදේශ රැකියා සහ ක්‍රීඩා 2017 තුන්වෙනි මාසේ 5 දින මර්සිඩිස් බෙන්ස් රථයක් අරන් තියෙනවා ඇමතිතුමාට 41.44 මිලියන. නියෝජ්‍ය ඇමතිතුමාට අරන් තියෙනවා ලෑන්ඩ් ක්‍රූසර් ජීප් රථයක් මිලියන 39.56යි. 2017 එක්වන මාස 30 දරන් තියෙනවා ලෑන්ඩ් ක්‍රූසර් එකක් ඒත් අමාත්‍යවරයාට මිලියන 41යි. 2017 දෙවැනි මාසේ 15 ආපහු අරන් තියෙන ඇමතිතුමාට රථ තුනක් එක දිගට අරගෙන තියෙනවා තුන්වෙනි මාසේ පළවෙනි මාසේ දෙවැනි මාසේ අරන් තියෙනවා මර්සිඩිස් බෙන්ස් එකක් මිලියන 38.2යි. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ 2016 පස්වැනි මාසේ 13 වෙනිදා අරන් තියෙනවා චෙරෝකීකට එන ග්‍රෑන්ඩ් චෙරෝකී ඉන්නවා මිලියන 35.28යි. අමාත්‍යතුමාට රාජ්‍ය ඇමතිවරයාට අරන් තියෙනවා මර්සිඩිස් බෙන්ස් රථයක් මිලියන 41යි.
එකතුව ඇමතිවරුන්ට බිලියන එකයි දසම හයයි පහයි. රාජ්‍ය ඇමතිරුන්ගේ ටෝටල් එක මිලියන හයසිය පනස් දෙකයි දසමටයි පහයි. නියෝජ ඇමතිරුන්ගේ ටෝටල් එක මුදලින් මිලියන පන්සිය හතරයි දසම නමයයි නමය. ඔබ දැනගන්න කැමති ඇත්තටම මේක මේ කැබිනට් මණ්ඩලයට සහ නියෝජ්‍ය රාජ්‍ය ඇමතිවරුන්ට ගෙනාපු වාහන ලයිස්තුවද නැත්නම් ඔබතුමා මේ වැරදිලා ඉන්ද්‍රා ට්‍රේඩර්ස් හරි අනතුංග මෝටර්ස් හරි ගෙනාපු වාහන ලයිස්තුව දීපත් කරේ කියලා? මේක කැබිනට් ඇමතිරුන්ට රාජ්‍ය ඇමතිරුන්ට නියෝජ්‍ය ඇමතිරුන්ට ගත්ත වාහන ලයිස්තුව. අපේ රටේ ආර්ථිකයේ තිබුණු තැනයි අපේ රටේ අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු රාජ්‍ය මුදල් වියදම් කරපු ආකාරය පිළිබඳව යම් පැතිකඩක් තමයි මේ වාහන පාවිච්චි කරලා පෙන්නුම් කරන්නේ. ඔබතුමා දන්න පරිදි අමාත්‍යවරුන්ගෙන් යම් කණ්ඩායමක් නැවත ඔබතුමාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු. සමහර අයත් ඔබතුමාගේ ආණ්ඩුවේ යලි රාජ්‍ය අමාත්‍යවරු. මෙහි පැත්තේ ඉන්න කොටත් ඒ සුඛ විහරණ සහිත ජීවිත ගත කරා. නැවත ඔබතුමාලගේ ආණ්ඩුවෙත් ඒ අය රාජ්‍ය අමාත්‍යවරු බවට පත් වෙලා තිබෙනවා. සමහර අය කැබිනට් අමාත්‍යවරු බවට පත් වෙලා තිබෙනවා. අධිකතම මිල ගණන් වල තමයි මේ වාහන ගෙනලා තිබෙන්නේ. ඒස ඔබතුමාගෙන් දැනගන්න කැමති මෙම වාහන ප්‍රසිද්ධියේ වෙන්දේසි කොට එක්වර විශ්‍රාම වැටුප ගෙවන අයගේ කප්පාදු කරපු විශ්‍රාම වැටුප ගෙවන්න පුළුවන්ද? එහෙම නැත්නම් මහරගම රෝහලේ ස්කෑන් යන්ත්‍රයක ප්‍රශ්නයක් තිබෙනවා, ඒ ලබා දෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ වාහන නැවත ඔබතුමාලා අතර බෙදා ගන්නවද කියන එක තමයි මට දැනගන්න ඕනකම තිබෙන්නේ. එකක් කිව්වේ එහි හිටපු ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු යලා තියනවාද කියලා. මෙහි ඔහෙම වෙන්න ඇති. 2014 ඩිස්ත්‍රික් හිටපු අය හුඟක් අය කියලා කැබිනට් ඇමතිකම් දත් ඒ පැත්තේ එහෙම වෙලා තියෙනවා ඉතිහාසෙ. තමුන්නාන්සත් ආණ්ඩුවේ ඉන්නලා තියෙනවා, තමුන්නාන්සත් ඇමතිකම් කරලා තියෙනවා ඉතිහාසෙ. ඒක තමයි ඉතිහාසෙ. ඒතකොට වාහන පාවිච්චි කරලා තියෙනවා, වාහන පාවිච්චි කරලා නැහැ කියලා කියන්න බෑ. හැබැයි මේ ඔබතුමාලගේ ආණ්ඩුව ඔබතුමාලත් මේකෙන් ඇඟ බේරෙන්න බෑ. මේක වෙන්දේසි කරන්න කියලා අපි උඩින් තියලා ඔබතුමාලා ඒ ආණ්ඩුව ඉවත් කරන්න කියපුවාම ඉවත් නොකරපු පක්ෂයක් එදා උදව් කරා මේ හැම දෙයකටම. ඒ විතරක් නෙමෙයි, අරලිය ගාම මන්දිරේට පිටිපස්සෙන් ගිහිල්ලා පිටිපස්ස දොරෙන් ගිහිල්ලා ඇවිල්ලා නෙමෙයි ඉස්සරහ දොරෙන් ගිහිල්ලා පරීක්ෂණ පවත්වන නඩු දාන්න ඔබතුමාලා කෙලින්ම ඒ ආණ්ඩුවත් එක්ක හිටපු අය. ඒ නිසා අපිට කියනවා නම් මේවා වෙන්දේසි කරන්න කියලා ඇල්ලා. හරි, ඔබතුමාලට කරන්න තිබෙන්නේ මේවා ගන්නකොට නැත කරන එක. හේතුව ඔබතුමාලගේ ඡන්ද තිබුණා නොඑක් අවස්ථාවලදී. ඒ නිසා මේවා පැහැදිලි ඔබතුමාලත් වගකීමක් ගන්න ඕනේ. ඒ නිසා විශ්‍රාම වැටුප් පරවා මේ ඔක්කොම ප්‍රශ්න අද වෙද්දී ඔබතුමාලා දන්නවා ඔබතුමාලා උදව් කරපු යහපාලන ආණ්ඩුවේ ආර්ථික විනාශ කරපු හැටි. දැවැන්ත විනාශයක් කෙරුවා. ආසියාති විච දියුණුම ආර්ථිකය, ආසියාති තියෙනම අඩුම ආර්ථික වර්ධන වේගය දක්වාගෙන ආපු ආණ්ඩුවේ හිටියේ තමුන්නාන්සේලා. ඒකෙන් තමුන්නාන්සේලා ගැලවෙන්න බෑ. තමුන්නාන්සේලා මම විරුද්ධ නෑ මේවා කියනවාට. හැබැයි මම කියන්නේ යථාර්ථය මේකයි. මේවා ඒ කාලේ කෙරුවා නම් ජනතාව ඔබතුමාලා වෙනුවෙන් මේ 100%ට බස්සන්නේ නැතුව විතරිය ඡන්ද ප්‍රතිශතයක් දෙන්න ඉඩ තිබුණා. තමුන්නාන්සේලා මේ ගත්ත වැරදි තීන්දුව තීරණේ රජයේ ආරක්ෂා කරන්න ගත්ත නිසා තමයි ඔබතුමාගේ පක්ෂයේ ඡන්ද ප්‍රතිශතයත් අඩු.